السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا، من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد، මුළු විශ්වතලයම මවා පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී අල්ලාහ් රබ්බුල් ආලමීන්ට සියලු ප්‍රශංසා හිමි වේවා. රහමතුල් ලිල් ආලමීන් නම් මිහි පිට සුරතර ආලෝකී ප්‍රතිමූර්තිය වන අපන බිනායක සලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් කෙරෙහිත්, එතුමානන් සැබෑ ලෙසින් අනුගමනය කරන සියලුම මුස්ලිම් වරුන් කෙරෙහිත් අල්ලාහ් තආලාගේ කරුණාව හා දයාව පහළ වේවා. මා හිතවත් සහෝදර සහෝදරියනි, අප මුස්ලිම් වරුන් වශයෙන් විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරන, විවිධ ඇදහිලි විශ්වාස කරන ජනතාව වශයෙන් අපි ජීවත් වෙමින් සිටිනවා. ධර්මානුකූලව අප විශ්වාස කළ යුතු සැබෑ ප්‍රතිපත්තිය කවරක්ද යන්න පිළිබඳව අපි නිසි අවබෝධයකින් ජීවත් විය යුතුයි. එසේ ජීවත් නොවුනා නම් අපගේ මරණින් මතු ජීවිතයේදී නොයෙකුත් පළවිපාකවලට අපට මුහුණ දෙන්නට සිදුවේවි කියන කාරණාව අපි සියලු දෙනාම ප්‍රථමයෙන්ම අවබෝධ කරගත යුතුයි. මුස්ලිම් ජන සමාජයේ මුස්ලිම්වරු විවිධ නිකායිකයන් වශයෙන්, විවිධ කණ්ඩායම් වශයෙන්, විවිධ සංවිධාන වශයෙන් බෙදී වෙන්වී කටයුතු කරන කාලවකවානුවක ඉස්ලාම් ධර්මයේ ප්‍රධාන මූලාශ්‍ර වන පරිශුද්ධ වූ අල් කුර්ආනය හා නබිනායක සලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන්ගේ මඟ පෙන්වීම පමණක් පදනම් කරගෙන අපගේ විශ්වාසයට සම්බන්ධ, එවැගේම අපගේ ක්‍රියාවලට සම්බන්ධ සියලුම දේවල් අපි හැඩගස්වා ගත යුතුයි කියන කාරණාව ඉස්ලාමයේ ඉතාමත් තදින්ම අවධාරණය කර පවසා සිටින කාරණාවක්. නමුත් අපගේ සමාජයේ සිටින විවිධ අය මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකම හේතුවෙන් විවිධ ඇදහිලි, විවිධ ප්‍රතිපත්ති, විවිධ නීති රීති එකිනෙකට පරස්පර විරෝධී වන, එකිනෙකට ගැටෙන මිත්‍යා දෘෂ්ටික විශ්වාස මේ සියල්ලක්ම සම්මිශ්‍රණය කරගෙන අපගේ ඇදහිල්ල අපි කිලිටි කරගෙන තිබෙන තත්ත්වයක අපි සිටිනවා. නමුත් අපි සැබෑ මුස්ලිම්වරුන් වශයෙන් මරණින් මතු ජීවිතය අපි ජයග්‍රහණය ලබා ගැනීමට නම් ඉස්ලාම් පවසන සැබෑ ප්‍රතිපත්තිය කුමක්ද, මූලික විශ්වාසයන් කුමක්ද, ඉස්ලාමීය නිවැරදි නීති රීති මොකක්ද කියන කාරණාව අපි අවබෝධ කරගෙන ඒවා අප ජීවිතයේදී අපි අනුගමනය කළ යුතුයි. ඒ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මේ අවස්ථාවක් කරගෙන ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානයෙන් අපි මෙම වීඩියෝ තැටි අරහා අපි ඔබට ලබා දෙනවා ඉස්ලාමීය මූලික ප්‍රතිපත්ති විවරණය. ඉස්ලාමීය අකීදාව යනුවෙන් හඳුන්වනු ලබන මූලික ප්‍රතිපත්ති විවරණය ශුද්ධ වූ කුර්ආනය හා නබිනායක තුමානන්ගේ මඟ පෙන්වීමට අනුකූලව ඒ මූලාශ්‍ර දෙකට පදනම්ව අප විග්‍රහ කිරීමට අපි සූදානමින් සිටිනවා. විශේෂයෙන්ම අප සමාජයේ විවිධ ජන කොටස්, විවිධ ආකාරයෙන් විවිධ ඇදහිලි අදහන අවස්ථාවකදී ඉස්ලාමීය මූලාශ්‍ර වශයෙන් පවතින ශුද්ධ වූ කුර්ආනය හා නබිනායකතුමානන්ගේ මඟ පෙන්වීම යටතේ අපගේ ඊමානය කියන ඒ ප්‍රතිපත්තිය, ඊමාන් යනුවෙන් අදහස් කරන්නේ විශ්වාසය, ඒ විශ්වාසය තමයි අපගේ මූලික ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය කෙබඳු ආකාරයකින් හැඩගැසී තිබිය යුතුද යන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. එහිදී සහෝදර සහෝදරියනි, ප්‍රථමයෙන්ම අපි ඊමාන් කියන ඒ කොටස වෙතට අපි යොමු වෙනවා. ඉස්ලාමයේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එකක් ඊමානය, අනෙක යහපත් ක්‍රියාවන්. ඊමානය කියන කාරණාව අපගේ විශ්වාසය හා සම්බන්ධ දේවල්. විශ්වාසය හා සම්බන්ධ අපගේ මනස හා සම්බන්ධ සියලු කටයුතු ඊමානය තුළට අපි අන්තර්ගත කරනවා. එවැගේම තවත් කාරණාවක් තිබෙනවා, අපගේ අමල්, අපගේ ක්‍රියාවන්, යහපත් ක්‍රියාවන්, ඒ සියල්ලක්ම මනස සම්බන්ධ දේවල් නොවේ අප විසින් සිදු කරනු ලබන්නා වූ ක්‍රියා පිළිවෙත්, අප විසින් සිදු කරනු ලබන්නා වූ අමල්වලට සම්බන්ධ දේවල්. මේ ප්‍රධාන කොටස් දෙකක් ඉස්ලාම් ධර්මයේ
සඳහන් වනවා. එහිදී පළමුවන කොටස වශයෙන් ඊමානය ඉස්ලාම් ධර්මය පවසා සිටිනවා. මේ ඊමානය අරාබි පදයක්. ඒ අරාබි පදයේ නිරුක්තිය ආමන කියන ඒ ක්‍රියාපදයෙන්, ආමන යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු විශ්වාස කිරීම. විශ්වාස කළේ කියන ඒ ක්‍රියාපදයෙන් තමයි, ඒ අරාබි පදයේ නිරුක්තියෙන් තමයි ඊමාන් කියන වචනය ඇඩ ගැසී තිබෙන්නේ. මෙම ඊමාන් කියන පදයේ අර්ථය විශ්වාස කිරීම. සාමාන්‍යයෙන් විශ්වාස කිරීම කියන්නේ අපගේ මනස සම්බන්ධ දෙයක්. මනසින් අපි සත්‍යයයි පිළිගෙන තිබෙන දෙයක් තමයි විශ්වාසය කියලා කියන්නේ. මේ විශ්වාසය ඉස්ලාම් ධර්මය මෙලොවට හඳුන්වා දීමට පෙර, ඉස්ලාම් ධර්මය ආදම් නබි අලෙහි සලාම්තුමාගේ කාලේ පටන් පැවතෙන ධර්මයක්. එහි අවසාන ප්‍රතිරූපය මොහම්මද් නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමානන් මගින් මෙලොවට හඳුන්වා දෙනු ලබනවා. මොහම්මද් නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමානන් අරාබි කරේ 6 වන සියවසේ මෙම ඉස්ලාම් ධර්මය ලෝකයාට හඳුන්වන ඒ අවස්ථාවේදී අරාබි ජන සමාජයේ ජන ව්‍යවහාරයේ පැවති වචනයක් තමයි මේ ඊමාන් කියන වචනය. ඊමාන් කියන ඒ වචනය ඉස්ලාම් ධර්මයේ ප්‍රථමයෙන්ම මිනිස් ජන සමාජයට හඳුන්වා දුන් වචනයක් නෙමෙයි. නබිනායකතුමානන් තමන්ව වක්තෘවරයාණන් වශයෙන් මෙලොවට ප්‍රකාශයට පත් කරන ඒ අවස්ථාවේදී මේ ඊමාන් කියන පදය ඒ අරාබි ජන සමාජයේ ජන ව්‍යවහාරයේ පැවතුණු දෙයක්. ඒ ජනතාව ඊමාන් යනුවෙන් විශ්වාස කළේ කෙනෙකු යම් කෙනෙකු පිළිබඳව තබන විශ්වාසය. එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු කෙරෙහි තබන විශ්වාසය. ඒට තමයි ඊමානය යනුවෙන් ඒ ජන සමාජය පැවසුවේ. පියෙකු පිළිබඳව දරුවන් තබන විශ්වාසය. මවක් පිළිබඳව දරුවන් තබන විශ්වාසය. ඒ වගේම දරුවන් පිළිබඳව දෙමාපියන් තබන විශ්වාසය. ඒ වගේම ස්වාමි පුරුෂයා ගැන භාර්යාව තබන විශ්වාසය. භාර්යාව ගැන ස්වාමි පුරුෂයා තබන විශ්වාසය. මිතුරන් අතරේ පවතින විශ්වාසය. සමාජයේ පවතින විශ්වාසය. වෙළඳාම් ගනුදෙනු කරනකොට පුද්ගලයන් අතර ඇතිවන විශ්වාසය. මේ සියල්ලක්ම හැඳින්වීමට අරාබි ජන ව්‍යවහාරයේ භාවිත කරනු ලැබූ වචනයක් තමයි විශ්වාසය කියන ඒ වචනය. නමුත් නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් ඉස්ලාම් ධර්මය ප්‍රකාශයට පත් කිරීමත් සමගම ඒ ජන ව්‍යවහාරයේ පැවති ඇතැම් වචනවලට ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් විවිධ අර්ථකථනයන් ඉදිරිපත් කෙරුවා. එවැනි අර්ථකථනයක් තමයි එම ඊමාන් යනුවෙන් වර්තමානයේ අපි මුස්ලිම්වරු විශ්වාස කරන ඒ ඊමානය. ඊමානය යනුවෙන් ඒ වචනයෙන් ඍජු අර්ථය, වචනාර්ථය යම් පුද්ගලෙක් යම් පුද්ගලයෙකු පිළිබඳ විශ්වාස තැබීම වුණත් නබිනායකතුමානන් ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් ලබා දුන් අර්ථය ඉස්ලාම් ධර්මයේ පවසා තිබෙන යම් යම් කරුණු පිළිබඳව මනස තුලින් ඒ කරුණු පිළිගෙන විශ්වාස කිරීම තමයි ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් ඊමාන් යනුවෙන් අදහස් කරන්නේ. උදාහරණයක් වශයෙන් ඉස්ලාමීය විවිධ කරුණු කාරණා මුස්ලිම්වරුන් විශ්වාස කළ යුතුයි. දේව විශ්වාසය, විශේෂයෙන්ම අල්ලාහු රබ්බුල් ආලමින් එකම දෙවියන් යනුවෙන් අපි විශ්වාස කිරීම අපේ ඊමානයේ යනුවෙන් අපි සඳහන් කරනවා. ඒ වගේම සුර දූතවරු, දේව දූතවරු, මලායිකාවරු යනුවෙන් අදහස් කරන ඒ දේව දූතයින් පිළිබඳව විශ්වාස කිරීම ඊමාන් යන අංගය යටතට වෙන දෙයක්. ඒ වගේම ආගමික ධර්ම ග්‍රන්ථ පිළිබඳව ඉස්ලාම් විසින් අඳුන්වා දෙනු ලැබූ නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන්ට පෙර පැවති ඒ ජන සමාජවලට සර්වබලධාරී අල්ලාහ් තාලා පහළ කරපු పూర్ව ධර්ම ග්‍රන්ථයන් ගැන විශ්වාස කිරීම. උදාහරණයක් වශයෙන් ක්‍රිස්තියානි ජන සමාජය, ඒ වගේම යුදෙව් ජන සමාජයට අල්ලාහ් තාලා විසින් පිරිනමනු ලැබූ ධර්ම ග්‍රන්ථ තිබෙනවා. තවුරාත් කියලා ධර්ම ග්‍රන්ථයක් තිබෙනවා. මූසා අලෛහි සලාම්, මෝසෙස් යනුවෙන් ක්‍රිස්තියානි ජනතාව හඳුන්වන මූසා අලෛහි සලාම් තුමානන්ට අල්ලාහ් තාලා පහළ කළපු ධර්මය. ඒ වගේම ඉන්ජිල් යනුවෙන් ධර්ම ග්‍රන්ථයක් තිබෙනවා. එය සර්වබලධාරී අල්ලාහ් විසින් ඊසා අලෛහි සලාම් තුමානන්ට පහළ කරපු ධර්මය. එවැනි අල්ලාහ් තාලා විසින් පහළ කරපු పూర్ව ධර්ම ග්‍රන්ථයන් පිළිබඳව මුස්ලිම් වරුන් වශයෙන් අපි විශ්වාස කළ යුතුයි, ඊමාන් දැරිය යුතුයි. ඒ වගේම නබිවරු, වක්තෘවරු අල්ලාහ් රබ්බුල් ආලමීන්ගේ දේව පණිවිඩ ලබාගෙන ඒවා ජනතාවට දන්වන, දැනුම් දෙන පුද්ගලයෝ වක්තෘවරුන් වශයෙන් අපි හඳුන්වනවා. එවැනි වක්තෘවරු ඉස්ලාමීය ජන විවහාරයේ නබිවරු වශයෙන් හඳුන්වන එවැනි නබිවරු ලක්ෂ සංඛ්‍යාත ගණනාවක්
මීට පෙර පැවති සියලුම ජන සමාජවලට විවිධ භාෂාවන් කතා කරන ජන සමාජවලට විවිධ ප්‍රදේශවල වාසය කරපු ජන සමාජවලට දෙවියන් විසින් ධර්ම දූතවරු නබිවරු වක්තෘවරු එවනු ලැබුවා යනුවෙන් විශ්වාස කිරීම ඊමානයේ කොටසක්. එවාගේම අවසාන දිනය ගැන විශ්වාස කිරීම. මේ සමස්ත ලෝකයේම යම්කිසි දිනක විනාශ වේවි යනුවෙන් විශ්වාස කර ඒ විනාශයෙන් පසුව නැවතත් සියලුම ජනතාව ආදම් අලයිසලාම්තුමා යනුවෙන් මුස්ලිම් ජනතාව විශ්වාස කරන මෙම ලෝකේ ප්‍රථම පියාණන් පටන් වාසය කරපු යුගාන්තයේ දක්වා ජීවත් වුණ සියලුම ජනතාව මරණයට පත්වි විනාශ වී නැවත නැගිටවනු ලබන දිනය අවසාන දිනය නැවතත් නැගිටවනු ලබන දිනය යනුවෙන් අපි විශ්වාස කරනවා. මෙයයි මරණින් මතු ජීවිතයේ ආරම්භය. ලෝක විනාශයේ අවසානයත් සමග මරණින් මතු ජීවිතය ආරම්භ වීමට පටන් ගන්නවා. මේ පිළිබඳව විශ්වාස කිරීම යම්කිසි දිනක මෙම ලෝකය සමස්ත විශ්වයම විනාශ වේවි යනුවෙන් විශ්වාස කිරීම ඊමාන් වලට අඩංගු කාරණාවක්. ඒ වගේම මෙම ලෝකයේ ජීවත් වන මිනිසා විසින් සිදු කරනු ලබන සියලුම කටයුතු මිනිසාගේ කැමැත්තෙන් මිනිසාගේ උවමනාවට මිනිසාගේ අවශ්‍යතාවයට සිදුවන දේවල් වුණත් මේ සියල්ලක්ම මීට පෙරම මිනිසා එම ක්‍රියාවේ යෙදීමට පෙරම එම ක්‍රියාවල යෙදීමට තීරණ තීන්දු ගැනීමට පෙරම මිනිසා නිර්මාණය කිරීමට පෙරම සර්ව බලධාරී දෙවියන් විසින් සියලුම දේවල් ලේඛනගත කර තිබෙනවා. සියලුම කරුණු කාරණා දෛවය යනුවෙන් හඳුන්වනු ලබන ඒ දෛවය තුළ සර්ව බලධාරී දෙවියන් විසින් ලියා තබා තිබෙනවායි කියලා විශ්වාස කරන එක ඉස්ලාම් වල ප්‍රධානතම විශ්වාසයක්. එයත් අපි ඊමාන් යනුවෙන් අදහස් කරනවා. මේ ආකාරයෙන් ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් හඳුන්වා දී තිබෙන යම් යම් කරුණු පිළිබඳව විශ්වාස කිරීම ඊමාන් යනුවෙන් අපි හඳුන්වනවා. මෙම ඊමානය හා ඉස්ලාම් අතර තිබෙන වෙනස කුමක්ද කියන එක අපි වටහා ගත යුතුයි. සාමාන්‍යයෙන් අපට අතිශයින්ම වැදගත් වන්නේ ඊමානයයි. ඉස්ලාමයත් වැදගත් වෙනවා. නමුත් ඊමානය හා ඉස්ලාමය කියන කාරණාව ඉස්ලාම් දෙආකාරයකට වෙන් කරලා එහින් වඩාත්ම ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නේ ඉස්ලාම් කියන කාරණාවට කියන එක අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි. නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ කාලේ නබිනායක තුමාණන් වරක් සියලුම නබි මිත්‍රවරු යනුවෙන් අපි අදහස් කරන්නේ ශ්‍රාවකවරු නබිනායකතුමාණන් ළඟම ඇසුරු කරපු නබිනායකතුමාණන්ගේ මිත්‍රවරු. ඒ මිත්‍රවරු සමග නබිනායකතුමාණන් සභාවක අසුන්ගෙන සිටින අවස්ථාවකදී එක පුද්ගලයෙක් අමුත්තෙක් වශයෙන් නබිනායකතුමාණන්ගේ සභාවට පැමිණෙනවා. එසේ පැමිණෙන අවස්ථාවේදී අසල අසුන්ගෙන සිටි සියලුම නබි මිත්‍රවරු ඒ පුද්ගලයාව ආගන්තුකයෙක් වශයෙන් මෙම ගම්මානයේ දැනටමත් නොදුටු පුද්ගලයෙකු දැන් මේ අලුතින්ම පැමිණ සිටිනවා. කවුද මේ පුද්ගලයා කියලා සියලුම දෙනා ආශ්චර්යමත්ව ඒ පුද්ගලයා දෙස බලමින් සිටින අවස්ථාවකදී ඒ පැමිණි පුද්ගලයාගේ වස්ත්‍රවල පවා කිසිදු කිලිටක් කිසිදු අපිරිසිදු භාවයක් දැක ගන්නට ලැබුණේ නැහැ. ඒ පුද්ගලයාගේ ඉසකෙස්වල පවා කිසිදු අපැහැදිලිකමක් කිසිදු අවුල්සහගත තත්වයක් දැක ගැනීමට හැකි වුණේ නැහැ. එතරම් දුරට ඉතාමත් පිරිසිදුව සීරුවෙන් ඇඳ පැළඳ පැමිණි පුද්ගලයෙක්. එතකොට මේ පුද්ගලයා මගියෙකුත් නෙමෙයි. මගියෙක් නම් ඒ කාලේ අරාබිකරේ කාන්තාරයේ ගමන් කරන පුද්ගලයෙක් කෙබඳු ආකාරයක සිටින්නේද? එවැනි ආකාරයක මේ පුද්ගලයා සිටියේ නැහැ. පිරිසිදුව ඇඳුම් ඇඳගෙන සුදු වස්ත්‍රවලින් තමන්ගේ හිසට තෙල් ආලේප කරගෙන ඉතාමත් සුපිරිසිදුව පැමිණි පුද්ගලයෙක්. නමුත් මේ ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයෙකුත් නෙමෙයි. දැනටමත් ඒ පුද්ගලයාව කවුරුත් දැන හැඳිනගෙනත් නැහැ. ඒ පුද්ගලයා පැමිණ නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගෙන් ප්‍රශ්න කිහිපයක් යොමු කරනවා. පළවෙනි ප්‍රශ්නය තමයි ඒ පුද්ගලයා නබිනායක තුමාණන් ළඟටම පැමිණ අහනවා මල් ඊමාන් විශ්වාසය යනු කුමක්ද? ඊමාන් යනු කුමක්ද? යනුවෙන් නබිනායක තුමාණන්ගෙන් ප්‍රශ්නයක් යොමු කරනවා. නබිනායකතුමා ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙනකොට අරාබි ජන ව්‍යවහාරයේ පැවති ඊමාන් කියන වචනේ අර්ථකථනය විස්තර කරන්නේ නැතිව ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් නබිනායකතුමාණන් ඒ වචනේ විග්‍රහ කරනවා.
නබිනායකතුමානන් පවසනවා කාල අල් ඊමානු අන්තුමින බිල්ලාහි වමලා එකතිහි වකුතුබිහි වබිල්ලිකායිහි වරුසිලිහි වතුූමින බිල්බාසී. විශ්වාසය ඊමාන් යනුවෙන් අදහස් කරන්නේ තූමින බිල්ලාහි. අල්ලා ගැන විශ්වාස කිරීම. වමලා එකතිහි දේවදූතයෙන් වන මලායිකාවරු ගැන විශ්වාස කිරීම. වකුතුබිහි පූර්ව ධර්මග්‍රන්ථ පිළිබඳව විශ්වාස කිරීම. වබි ලිකායිහි දෙවියන්ව යම්කිසි දිනක අපි සියලු දෙනාම ලෝක විනාශයෙන් පසුව දෙවියන්ව මුණගැසිය යුතුයි කියන කාරණාව විශ්වාස කිරීම. ව රුසුලිහි දෙවියන්ගේ ධර්මදූතවරු වක්තෘවරු ගැන විශ්වාස කිරීම. ව තුමිනල් බිල්බාසි නැවතත් පුනරුත්ථාපනය වීම පිළිබඳව. පුනරුත්පත්තිය කියන්නේ මෙම ලෝකයේ තුල ආත්මෙන් ආත්මයක් ලැබමින් ඉපදීම පිළිබඳව ඉස්ලාම් පවසන්නේ නැහැ. ඉස්ලාම් පවසන්නේ මේ සම්පූර්ණයෙන්ම මෙම විශ්වයම විනාශ වූාට පසුව මේ විශ්වතලයේ ජීවත් වූ සියලුම දෙනා නැවතත් එක් දිනක එකවරම නැවතත් නැගිටවනු ලබනවා. මෙම නැගිටවනු ලැබීමේ දිනය පිළිබඳව විශ්වාස කිරීම යනුවෙන් නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් එම පුද්ගලයාට පිළිතුරක් ලබා දුන්නා. අසල සිටි මිත්‍රවරු සියලු දෙනාම ඒ පුද්ගලයා දෙස ආශ්චර්යමත්ව බලනකොට නබිනායක තුමානන් ලබා දුන්න මෙම පිළිතුරට එම පුද්ගලයා කාල සදත්ත ඔබ සත්‍ය පැවසුවා යනුවෙන් පවසනවා. සත්‍ය පැවසුවා යනුවෙන් නබිනායක තුමානන්ව නිවැරදි කරන නබිනායක තුමානන්ගේ කාරණාව සත්‍යයයි තහවුරු කරන තරමට මේ පුද්ගලයාට තිබෙන දැනුම කුමක්ද කියලා ඒ පුද්ගලයා දෙස නැවත නැවතත් මවිතයට පත්වමින් ඒ නබි මිත්‍රවරු බලනවා. පුද්ගලයා සභාවෙන් විසිරිලා ගියා. නබිනායක තුමානන්ගේ පුද්ගලයා ඉන්නේ කොහෙද කියලා බලන්නට කියනකොට නබිනායක තුමානන්ගේ මිත්‍රවරු ඒ පුද්ගලයා දෙස බලනවා. ඒ පුද්ගලයාව පෙනෙන්නට නැහැ. එවිට නබිනායක තුමානන් පවසනවා හාදා ජිබ්‍රීල්, මෙහි පැමිණියේ ජිබ්‍රීල් අලෛහිස්සලාම් තුමානන්. ජා යුඅල්ලිමුන් නාස දීනහුම්, එතුමා පැමිණියේ මහ ජනතාවට ඒ ජනතාවගේ ධර්මය උගන්වා දීම සඳහා. ප්‍රශ්නයක් යොමු කරලා ඒ ප්‍රශ්නයට පිළිතුර වක්තෘවරයෙකුගේ කටින් ලබාගෙන ඒ මහ ජනතාවට පැහැදිලි කරන ඉගැන්වීමේ ක්‍රමයක් තුළින් ජිබ්‍රීල් අලෛහිස්සලාම් තුමානන් ඊමාන් පිළිබඳව උගන්වා දීලා ගියා. මෙම හදීසය සහීහුල් බුහාරි වල 50 වන අංකය යටතේ සහ 4877 වැනි අංකය යටතේ වාර්තා වී තිබෙනවා. එවැගේම තවත් හදීසයක මෙම ජිබ්‍රීල් අලෛහිස්සලාම් තුමානන්ම පැමිණ කාල ජිබ්‍රීල් අලෛහිස්සලාම් තුමානන් පවසනවා ෆා අඛ්බිර්නි අනිල් ඊමාන්, මට ඊමාන් ගැන දන්වන්න ප්‍රකාශ කරන්න. කාල නබිනායක තුමානන් පැවසුවා අන්තුමින බිල්ලා, අල්ලා ගැන විශ්වාස කිරීම. ව මලායිකතිහි සුරදූතවරු දේවදූතවරු ගැන විශ්වාස කිරීම. ව කුතුබිහි සියලුම ධර්මග්‍රන්ථ ගැන විශ්වාස කිරීම. ව රුසුලිහි සියලුම ධර්මදූතවරු ගැන විශ්වාස කිරීම. වල් යෞමිල් ආඛිරි අවසාන දිනය ගැන විශ්වාස කිරීම. ව තුමිනු බිල් කදරි, ඒ වගේම දෛවය ගැන විශ්වාස කිරීම. හෛරිහි ව ෂර්රිහි, එම දෛවයේ යහපත හා අයාපත සියල්ලක්ම දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවේවි යන කාරණාව විශ්වාස කිරීම තමයි ඊමාන් යනුවෙන් අදහස් කරන්නේ, අර්ථකථනය කරන්නේ යන කාරණාව ජිබ්‍රීල් අලෛහිස්සලාම් තුමානන්ට නබිනායක තුමානන් පිළිතුරක් වශයෙන් ලබා දුන්නා. මෙම කාරණාවේදී ඊමාන් කියන කාරණාව මොකක්ද කියන එකට පැහැදිලි වෙන මේ සියලු කාරණා මනස හා විශ්වාසය ඇදහිල්ල සම්බන්ධ වූ දේවල්. ඉන්පසුව ඒ ජිබ්‍රීල් අලෛහිස්සලාම් තුමා තවත් ප්‍රශ්නයක් යොමු කරා. දෙවෙනි ප්‍රශ්නය ජිබ්‍රීල් අලෛහිස්සලාම් තුමානන් ඇහුවේ මල් ඉස්ලාම්, ඉස්ලාම් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එතකොට නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් ඉස්ලාම් වලට පිළිතුරු දෙනකොට පැවසුවේ අන් තඅබුදල්ලාහ වලා තුෂරික බිහි ෂයිආ, අල්ලාට පමණක් බැඳ පුඳ නමස්කාර කළ යුතුයි. ඒ අල්ලාට කිසිදු පුද්ගලයෙකු, කිසිදු වස්තුවක්, කිසිදු අවස්ථාවකදී සමානව කල්පනය නොකළ යුතුයි කියලා නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් ඉස්ලාම් පිළිබඳව ප්‍රශ්නයක් යොමු කරනකොට ඉස්ලාම් වලට අදාළ අර්ථකථනය ක්‍රියාවලට සම්බන්ධ කාරණාවක් පිළිබඳව විග්‍රහ කරනවා. දෙවැනුව වතු කීමස් සලාත, ඒ වගේම සලාතය ඉටු කිරීම. සලාතය යනුවෙන් අපි අදහස් කරන්නේ මුස්ලිම් ජනතාව දෛනිකව පස් වතාවක් දෙවියන් නැමදීම සඳහා පවත්වනු ලබන යාඥාව. මෙම සලාතය ඉටු කිරීම
අකණ්ඩව නොවරදවා සලාතයටු කිරීම වතු වද්දිය ජකාත අකාත් පිළිබඳව රසුල්ල සඳහන් කරනකොට වතු වද්දිය ජකාතල් මෆරූලත ජකාතය අනිවාර්යෙන් අනිවාර්ය කරනු ලබන ජකාතය පිරිනැමීම යනුවෙන් නබිනායක සුමානන් පවසනවා. ඒ අනුව මුස්ලිම් ජනතාව මුස්ලිම් ජනතාව අතුරින් ධනවතුන් වශයෙන් සලකනු ලබන ඒ සඳහා නිර්ණායකයන් තිබෙනවා. අපි සකාතයේ පිළිබඳව විග්‍රහ කරන අවස්ථාවේදී ඒ පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු. ඒ නිර්ණායකයට අනුකූල අදාළ පුද්ගලයින් තමන්ගේ ධනයෙන් සම්පූර්ණ ධනයෙන් 2%මාරක ප්‍රතිශතයක් එවැගේම වෙනත් වෙනත් ද්‍රව්‍යවලට වෙනත් වෙනත් ආකාරයේ ප්‍රමාණයන් වෙන් කරලා දී තිබෙනවා. අනිවාර්යයෙන්ම කණ්ඩායම් 8ක් වශයෙන් සිටින දුගී දුප්පත් ජනතාවට බෙදා දිය යුතුයි කියලා ඉස්ලාම් ධර්මයේ පවසනවා. ඒ zakatේ ලබා දීම වතා සූම රමලාන් රමලාන් මාසයේදී උපවාසය නෝම්බී වල නිරත වීම උපවාසයේ යෙදීම තමයි ඉස්ලාම් යනුවෙන් අදහස් කරන්නේ කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනකොට සදක්ත ඔබ සත්‍ය පැවසුවා යනුවෙන් පවසනවා. මේ පිළිබඳව අපට සහී මුස්ලිම් වල 9 හදීස් අංකය යටතේ වාර්තා වී තිබීම දැක ගන්නට පුළුවන්. උමර් රලියල්ලාහු අන්හුතුමා මෙම හදීසේ දැනුම් දෙනවා. නබිනායකතුමාණන් ඊමාන් වලට ලබා දුන්න විග්‍රහයයි ඉස්ලාම් වලට ලබා දුන්න විග්‍රහයයි අපි මදක් කල්පනා කර බැලිය යුතුයි. ඊමාන් වලට සෑම විටම නබිනායකතුමාණන් ලබා දුන්නේ මනස සම්බන්ධ විශ්වාසය සම්බන්ධ දෙයක්. ඉස්ලාම් වලට නබිනායකතුමාණන් ලබා දුන්න විග්‍රහය ක්‍රියාවන් සම්බන්ධ දේවල්. දෙවියන්ට නමදුම් කිරීම, දෙවියන් ආඥා කිරීම, සකාතේ ලබා දීම, උපවාසයේ යෙදීම, හජ් වන්දනා කටයුතු වල නිරත වීම යනාදී වශයෙන් ඉස්ලාම් වල හඳුන්වන අමල් යහපත් ක්‍රියාවන් වලට අදාළ සියලුම දේවල් ඉස්ලාම් යනුවෙන් ඉස්ලාම් පවසනවා. නමුත් ඇදහිල්ල සම්බන්ධ සියලු කාරණාවන් ඊමාන් යනුවෙන් ඉස්ලාම් පවසනවා. ඊමාන් හා ඉස්ලාම් අතර තිබෙන වෙනස මේ තුලින් අපට වටහා ගන්නට පුළුවන්. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ පිළිබඳව විග්‍රහ කර තිබෙන ඒ දේවල අපට තවත් කාරණාවක් දැක ගන්නට පුළුවන්. මේ ඉස්ලාම් කියන ඒ වචනය කුමක්ද කියන එකත් අපි මෙතනදී සාකච්ඡා කළ යුතුයි. ඉස්ලාම් යනුවෙන් අදහස් කරන්නේ අවනතභාවය. ඉස්ලාම් කියන ඒ වචනයේ නිරුක්තිය අස්ලම කියන වචනය, අරාබි වචනය. අස්ලම කියන්නේ ක්‍රියාපදයක්. ඒ ක්‍රියාපදයේ අර්ථය අවනත වූයේය යනුවෙන් අදහස් කරන ඒ ක්‍රියාපදය. ඒ අස්ලම කියන වචනයෙන් හැඩ ගැසුණු වචනයක් තමයි ඉස්ලාම් කියන දේ. අවනතභාවය සම්පූර්ණයෙන්ම සර්වබලධාරී දෙවියන්ට හා ඒ දෙවියන්ගේ වක්තෘවරයාණන්ට අපගේ අවනතභාවය පුද කිරීම තමයි ඉස්ලාම් යනුවෙන් අදහස් කරන්නේ. අවනතභාවය පුද කරන්නට නම් මේවාට ක්‍රියාවන් අවශ්‍යයි. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් තාලා සූරතුල් බකරා දෙවන පරිච්ඡේදයේ 131 වැකියේ පවසනවා ඉذ කාල ලහු රබ්බුහු අස්ලිම්. ඉබ්‍රාහිම් අලේසලාම් තුමා පිළිබඳව සර්වබලධාරී දෙවියන් පවසමින් එන අවස්ථාවකදී ඒ ඉබ්‍රාහිම් අලේසලාම් තුමා පිළිබඳ එක් කාරණාවක් පවසනවා. ඉذ කාල ලහු රබ්බුහු, ඉබ්‍රාහිම්ට ඔහුගේ දෙවියන් යම්කිසි කාරණාවක් පැවසුවා නම් අස්ලිම් අවනත වන්න යනුවෙන් යම්කිසි කාරණාවක් පැවසුවා නම් කාල අස්ලම්තු ලිරබ්බිල් ආලමීන්, මම විශ්වයේ දෙවියන්ට අවනත වූයෙමි යනුවෙන් ඉබ්‍රාහිම් අලේසලාම් තුමානන් එවිටම එකෙනෙහිම කිසිදු ප්‍රමාදයකින් තොරව පවසනවා. එතරම් දුරට ඉබ්‍රාහිම්ගේ අවනතභාවය ඉතාමත් තීව්‍රව පැවතුනයි කියලා පරිශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් තාලා පවසනවා. මෙහිදී ඒ අවනතභාවය සඳහා යෙදුණු වචනය තමයි අස්ලිම් අවනත වන්න. කාල අස්ලම්තු, මම අවනත වූයෙමි. මෙම අස්ලිම් හා අස්ලම්තු යන ඒ වචනවලින් තමයි ඉස්ලාම් කියන වචනේ ගොඩනැගෙන්නේ. ඉස්ලාම් කියන වචනයෙන් එසේනම් අපට පැහැදිලිව දැනෙනවා අවනතභාවයක් අපගේ ක්‍රියාවකින් අවනත වීම තමයි ඉස්ලාම් යනුවෙන් අදහස් කරන්නේ. සමහරු ඉස්ලාම් කියන වචනේ අර්ථය ශාන්තිභාවය, සාමය, සමාදානය කියලා පැහැදිලි කරනවා. මේ සඳහා කිසිදු පදනමක් නැහැ. සාමය, සමාදානය, සහජීවනයේ ඉස්ලාම් අගය කරනවා. නමුත් ඉස්ලාම් වල ඒ වචනාර්ථය, ඒ පදේ අර්ථකථනය ඒ නොවේ. ඉස්ලාම් ඒ ඉස්ලාම් කියන වචනේ අර්ථකථනය සර්වබලධාරී දෙවියන්ට අවනත වීම, සම්පූර්ණ හදවතින්ම, සම්පූර්ණයෙන්ම අපගේ ශරීරයෙන්ම,
දෙවියන් අපට පවසා තිබෙන සියලු කාරණාවලට අපගේ අවනත භාවය ප්‍රකාශ කිරීම. යම් කිසි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට අවනත වීම කියන්නේ කීකරු වීම කියන්නේ ඒ පුද්ගලයාගේ ක්‍රියාව තුළින් තමයි පෙනෙන්නේ. මම ගුරුතුමියට මගේ ගුරුවරයාට කීකරු වුණයි කියන කාරණාව මගේ සිතේ තබාගෙන කීකරු වෙමි කියලා සිතේ තබා ගැනීමෙන් කිසිදු පළක් නැහැ. ඒ කීකරු භාවය අවනත භාවය පෙන්වන්නටම් මගේ ගුරුවරයා ගුරුතුමිය මට පවසන දේවල් මට කියන දේවල් මා කෙරෙහි පවරන වගකීම් සියල්ලක්ම මගේ ක්‍රියාවෙන් මම ඉටු කළ යුතුයි. ඒ වගේම දෙමාපියන් දරුවන්ට පවසන දේවල් දරුවන්ට අනකරන දේවල් දරුවන්ට තහනම් කරන සියලුම දේවල් දරුවන් කීකරු වනවාද නැද්ද කියන කාරණාව පැහැදිලි වෙන්නේ ඒ දරුවා ඒ කාරණාවල නිරත වීමේදී ඒ ක්‍රියාවල යෙදීමේදී. දෙමාපියන් පැවසුවනම් මෙවැනි අයහපත් ක්‍රියා නොකරන්න කියලා ඒ කාරණාවල නොයෙදී සිටිනවනම් දරුවෙක් එයයි කීකරු භාවය. දෙමාපියන් පවසනවනම් යම්කිසි කාරණාවක් සිද්ධ කරන්න කියලා ඒ කාරණාවල නිරතවීම ක්‍රියාවෙන් පෙන්වීම තමයි කීකරු භාවය කියන්නේ. ඒ අනුව දෙවියන්ට අපගේ අවනත භාවය අපගේ ඉස්ලාමය අපි අපගේ ක්‍රියාවිලාසයෙන් තමයි පෙන්විය යුත්තේ. මේ පිළිබඳවත් අපි අවබෝධ කරගත යුතුයි. තවත් කාරණාවක් පරිශුද්ධ වූ අල්කුර්ආනයේ සර්වබලධාරී දෙවියන් මෙම ක්‍රියාවල තිබෙන වෙනස්කම ඊමානය හා ඉස්ලාම් අතර තිබෙන වෙනස්කම පැහැදිලිව අඳුන්වා දී තිබෙනවා. ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් අපි මූමින්වරුන් වශයෙන් අපව පවසනවාට වඩා මුස්ලිම්වරුන් වශයෙන් පැවසීම තමයි ඉස්ලාම් ධර්මයේ අතිශයින්ම වැදගත් කොට සලකන්නේ. ඒට හේතුව සැබවින්ම මම මූමින්වරෙක්ද මම දෙවියන් අදහන පුද්ගලයෙක්ද මම විශ්වාසවන්තයෙක්ද කියන කාරණාව මාහා මාගේ දෙවියන්ට පමණයි දන්නේ. මගේ මුවින් මම දෙවියන් විශ්වාස කළා කියලා පවසමින් මගේ ක්‍රියාවලින් ඒ දෙවියන්ගේ විශ්වාසභාවයට අදාළ ක්‍රියාවන් කිසිවක් මම සිදු නොකර සිටිනවා නම් ඒ විශ්වාසය දෙවියන් විසින් කවදාවත් පිළිගනු ලබන්නේ නැහැ. මම සැබෑලිසින්ම දෙවියන් විශ්වාස කරනවාද නැද්ද කියන කාරණාව දෙවියන් හා මා පමණක් දන්නා කරුණක් නිසා මෙම ලෝකයේදී මම දෙවියන් අදහනවා මම දෙවියන් විශ්වාස කරනවායි කියන කාරණාව පමණක් ප්‍රකාශ කරගෙන සිටීම ඉස්ලාම් වල කවදාවත් පිළිගන්නේ නැහැ. ඉස්ලාම් හැම වෙලෙම පවසන්නේ ඔබ විශ්වාස කළ යුතුයි. විශ්වාසයට ප්‍රමුඛ ස්ථානය හිමි වෙනවා. විශ්වාසය තමයි අතිශයින්ම වැදගත් කාරණාව. විශ්වාසයෙන් තොර කාරණාවක් ක්‍රියාවකින් කිසිදු පළක් නැහැ. නමුත් ඒ විශ්වාසය ඔබගේ ක්‍රියාවලින් ප්‍රකාශ විය යුතුයි. හෙළිදරව් විය යුතුයි. එසේනම් ඉස්ලාම් ඔබ තුළින් එළිදරව් විය යුතුයි, ප්‍රකාශයට පත්විය යුතුයි. ඒ ඉස්ලාමීය ක්‍රියාවන් ඔබගේ ජීවිතයේ ඉදිරිපත් විය යුතුයි කියලා ඉස්ලාම් පවසනවා. උදාහරණයක් වශයෙන් පවසනකොට අල්ලාහ් තාලා ශුද්ධ වූ කුර්ආනයේ හුජරාත් කියන 49 වන පරිච්ඡේදයේ 15 වන වැකියේ සර්වබලධාරී දෙවියන් පවසනවා. කාලතිල් ආරාබු ආමන්නා ෆලම් තුමිනු. ආරාබ් කියලා කොටසක් හිටියා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ කාලේ. නබිනායකතුමානන් ඉස්ලාමීය අධිරාජ්‍ය පවත්වන ගියේ මදීනා කියන නුවරේ. ඒ මදීනා කියන අගනුවරට යාබදව ඒ මදීනාව කියන අගනුවර වටා ජීවත් වුණු ග්‍රාමවාසීන්ට තමයි ආරාබ් කියලා ඉස්ලාම් වල හඳුන්වන්නේ. මෙසේ විවිධ ග්‍රාමවාසීන් මදීනාව ආසන්නයේ ජීවත් වුණා. ඒ ග්‍රාමවාසීන් අතර සමහර පුද්ගලයෝ සිටියා ඔවුන් මුවින් පමණක් විශ්වාස කළා කියලා පැවසුවා. නමුත් ඔවුන්ගේ අදවත එය අල්ලාහු තාලා ගැන හෝ කියාමත් දිනය ගැන අවසාන දිනය ගැන හෝ ඉස්ලාම් ගැන ධර්මය ගැන වෙනත් අනෙකුත් කාරණා පිළිබඳව සැබෑ ලෙසින් අදපතුලින් ඔවුන් විශ්වාස කරමින් සිටියේ නැහැ. ඔවුන් මුවින් පමණක් දෙවියන් විශ්වාස කළා කියලා පැවසුවා. ඒ පිළිබඳව අල්ලාහ් තාලා පවසනකොට කාලතිල ආරාබ් ඒ ග්‍රාමවාසීන් පවසනවා ආමන්නා අපි විශ්වාස කෙලෙමු යනුවෙන් පවසනවා. කුල් ලම් තුමිනු නමුත් නබිවරයාණනි ඔබ පවසන්න ඔබ විශ්වාස කළේ නැහැ. නුඹලා මුවින් විශ්වාස කළා කියලා පවසන එක අපට අදාළ නැහැ. අපට වැදගත් නැහැ. නුඹලා සැබෑ ලෙසින් හදපතුලින් විශ්වාස කළේ නැහැ. වලාකින් කූලු අස්ලම්නා ඔබ විශ්වාස කළා යනුවෙන් පවසනවාට වඩා අස්ලම්නා මුස්ලිම්වරුන් වශයෙන් අපි පස්තුණා. අපි අපතුල ඉස්ලාම් තිබෙනවා. අපි මුස්ලිම්වරු ඉස්ලාම් භක්තිකයන් කියලා පවසන්න එයයි අවශ්‍ය වන්නේ. ඒට හේතුව වලම්මා යදුඛුලිල් ඊමානු ෆී කුලූබිකුම් නුඹලාගේ හදවත් තුළ ඊමානය විශ්වාසය තව වනතුරු
ප්‍රවිෂ්ඨ වී නැහැ. ඊමානය විශ්වාසය තවනතුරු හදවතේ නැ මුවින් ඊමාන් දරුවයි කියලා පවසන්නට එපා. ඒට පටහැනිව ඒ වෙනුවට ඔබ ඉස්ලාම් වූවා කියලා පවසන්න. ඉස්ලාම් වූවා නම් නිකම් මුවින් පවණක් පවසලා වැඩක් නැහැ. ඉස්ලාම් කියන ඒ කාරණාව ඔබගේ ක්‍රියාවෙන් ඔබ පෙන්විය යුතුයි. එසේනම් ඔබ යාඥා කරන්න, සලාතේ යුතු කරන්න, ඔබ ධනවතුන් නම් ඔබගේ ඒ ධනයෙන් දුගී දුප්පත් ජනතාවට පිරිනමන්න, දන් දෙන්න. ඒ වගේම ඔබට ශක්තිය තිබෙනවා නම් හජ් කියන ඒ වන්දනාමාන කටයුත්තේ නිරතවන්න, රමලාන් මාසයේදී උපවාසයේ යෙදෙන්න, ඒ වගේම විවිධ ඉස්ලාම් පවසන යහපත් ක්‍රියාවල නියැලෙන්න, ඒවා ඔබේ ජීවිතයේ හෙළිදරව් කරන්න. එසේ එළිදරව් නොකර ධන දේපල නැත්නම් යම් යම් ඉස්ලාම් ධර්මයේ ඒ අධිරාජ්‍යයට ලැබෙන පොදු අරමුදල් වලින් ආධාර ලබා ගැනීම සඳහා ඊමාන් දරුවා විශ්වාස කළා කියලා පවසන්නට එපා කියලා අල්ලාහ් තුමාණන් නබිතුමාණන් අරහා අනකරවනවා. ඒ මේ මේ වැකිය තුලින් අප වටහා ගන්නවා ඊමානය කියන දේ අපගේ හදපතුලේ තිබෙන දෙයක්. ඒ ඉස්ලාම් වලින් අප එළිදරව් කළ යුතුයි. අපි මූමින් කියලා පවසමින් අප තුල ඉස්ලාම් නැමැති ක්‍රියාවන් නොමැතිනම් එහින් කිසිදු මෙලව තුල පළක් නැහැ කියන කාරණාව අල්ලාහ් තුමාණන් පවසන එක අපි වටහා ගන්නවා. ඒ වගේම සහී මුස්ලිම් වල සාද් ඉබ්නු අබී වක්කාස් රලියල්ලාහු අන්හු තුමා දැනුම් දෙන අදීසයක් සඳහන් වනවා අංක 236 යටතේ. එතනදී නබිනායකතුමාණන් යුද්ධ ජයග්‍රහණයකින් පසුව ඒ සතුරන්ගෙන් අත්පත් කරගනු ලැබූ යම් යම් දේපල ඒ සියල්ලක්ම එක් රැස් කරලා ඒ මුස්ලිම් ජනතාවට බෙදා හරිමින් සිටින අවස්ථාවකදී පිරිසක් පැමිණෙනවා. ඒ පිරිස යා රසූලුල්ලාහ් ආති ෆුලානන්, ඒ පිරිසගෙන් එක පුද්ගලයෙකුට මේ දේවල් පිරිනමන්න කියලා සාද් ඉබ්නු අබී වක්කාස් රලියල්ලාහු අන්හු තුමා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පවසනවා. නබිනායකතුමනි, මේ යුදෝපකරණ වලින් යුද්ධයේදී යුදබිමේදී ජයග්‍රහණයේදී අත්පත් කරගනු ලැබූ මෙම ද්‍රව්‍ය වලින් මේ පුද්ගලයාට යමක් පිරිනමන්න යනුවෙන් පවසනවා. එසේ පවසනකොට ෆයින්නූ මුමිනුන්, ඒ පුද්ගලයා දෙවියන් විශ්වාස කර තිබෙනවා. එම නිසා ඒ පුද්ගලයාට ඒවා පිරිනමන්න කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට සාද් ඉබ්නු අබී වක්කාස් රලියල්ලාහු අන්හු තුමා පවසනකොට රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා ෆකාල අන්නබියු සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අව් මුස්ලිමුන්, ඔබ මූමින් කියලා පවසන්න එපා, ඔහු මුස්ලිම් කියලා පවසන්න. මූමින් කියන එක මනස සම්බන්ධ දෙයක්. ඒ දන්නේ අල්ලාහ් තාලාහේ ඒ පුද්ගලයා පමණයි. ඔබ එම පුද්ගලයා මූමින් කියලා පවසනවට වඩා මුස්ලිම් කියලා පවසන්න හේතුව ඔහු මුස්ලිම් නම් ඔහුගේ ක්‍රියාවිලාසයෙන් ඔහු මුස්ලිම්වරයෙක් යන්න ඒ කාරණාව ඔහු ප්‍රායෝගිකව ස්ථාපිත කළ යුතුයි. ඒ පුද්ගලයාගේ ක්‍රියාවිලාසයේ මුස්ලිම් කියන කාරණාව ඔහු ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ දේවල් තිබෙනවාද නැද්ද කියන කාරණාව පදනම් කරගෙන තමයි මේ ඉස්ලාම් දෘෂ්ටි කෝණයෙන් පුද්ගලයෙකුව මන්නුන් ලබන්නේ කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. නැවතත් සාද් ඉබ්නු අබී වක්කාස් රලියල්ලාහු අන්හු තුමා නැවතත් පවසනවා මේ පුද්ගලයා අල්ලාහ්ව ඊමාන් කර තිබෙනවා, විශ්වාස කර තිබෙනවා. එම නිසා ඒ පුද්ගලයාට පිරිනමන. නැවතත් නබිනායකතුමාණන් ඒ පිළිතුරමයි ලබා දුන්නේ, ඔබ මූමින් කියලා පවසන්න එපා, මුස්ලිම් කියලා පවසන්න. මේ ආකාරයෙන් තුන් වතාවක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට සාද් ඉබ්නු අබී වක්කාස් රලියල්ලාහු අන්හු තුමාණන් පැවසීමත් පිළිතුරු දීමත් සිද්ධ වුණා. මෙතනදී අදහස් වන්නේ මොකද්ද? එක් පුද්ගලයෙකුව ඇඟිලි දික් කරලා මේ පුද්ගලයා දෙවියන් විශ්වාස කරපු මූමීන්වරයෙක් කියලා පවසන එක අපට අයිතියක් නැහැ. එසේ පවසනවට වඩා අපි පැවසිය යුත්තේ මේ පුද්ගලයා මුස්ලිම්වරයෙක්. මුස්ලිම්වරයෙක් යනුවෙන් පැවසීම ඒ ජාතිය මත පදනම් වුණු දෙයක් නෙමෙයි, ප්‍රතිපත්තිය මත පදනම් වුණු දෙයක්. ඒ ඊමාන් කියන ඔහුගේ ප්‍රතිපත්තිය මුස්ලිම් කියන ඔහුගේ ක්‍රියාව තුළින් හෙළිදරව් වනවාද නැද්ද කියන කාරණාව තමයි ඉස්ලාම් සම විටම සලකා බලන්න කිව්වේ. මේ තුලින්ම අපිට පැහැදිලි වෙනවා ඉස්ලාම් කියන්නේ තාර්කික ධර්මයක්. මිත්‍යා දෘෂ්ටිකත්වයක් පදනම් කරගත්තු මිත්‍යා ඇදහිලි සහිත ධර්මයක් නෙමෙයි. යම් කාරණාවක් බලන්න, පුද්ගලයෙකුව මූමීන්වරයෙක් වශයෙන් ආමන්ත්‍රණය කරනවාද, මුස්ලිම්වරයෙක් වශයෙන් ආමන්ත්‍රණය කරනවාද කියන කාරණාවේදීම මෙතරම් දුරට ගැඹුරින් ඉස්ලාම් ධර්මයේ සියුම් ලෙස එය බෙදා වෙන්කොට දක්වනවා නම් ඒ පිළිබඳව අපි වඩාත්ම සැලකිලිමත් විය යුතුයි. ඒ ඉස්ලාම් ධර්මයේ ඊතරම් දුරට තාර්කිකව සියලු දෙයක්ම පිළිබඳව අවධානය යොමු කර සිටිනවයි කියන කාරණාව මේ තුලින් පැහැදිලි. ඊමාන් වල ඊමාන් කියන කාරණාව තමයි වැදගත්ම දේ. ඊමාන් වලින් තොර ඉස්ලාමයක් වැදගත් වන්නේ නැහැ. ඊමාන් තමයි
අතිශයින්ම වැදගත්වන කාරණාව. එක් ගසක් නම් ඒ ගසේ මුදුන් මුල ඊමාන්. ගසක් ශක්තිමත්ව පිහිටලා තිබෙන්නේ ඒ මුදුන් මුල නිසා. මුදුන් මුල සියුම් වුණා නම් ගසක් ශක්තිමත්ව ස්ථාපිත වෙන්නේ නැහැ. ශක්තිමත්ව පිහිටුවන්නට අමාරුයි. ඒ ගසක ස්ථීරත්වය, ඒ ශක්තිමත් ස්ථාපිත භාවය සියල්ලක්ම රැඳී පැවතිලා තිබෙන්නේ ඒ ගසේ මුදුන් මුලේ. ඒ ආකාරයෙන්ම ගසක් ලස්සන වන්නට නම්, ආකර්ෂණය වන්නට නම් ඒ ගසේ අතු විහිදී තිබෙන්නට ඕන, ඒ ගසේ කොළ තිබෙන්නට ඕන, ඒ ගස පළ නෙලන්නට ඕන, ඒ ගසේ මල් පිපෙන්නට ඕන, ඒ ගස වර්ණවත් වන්නට ඕන. මේ සියල්ලක්ම සහිත දෙයක් තමයි ගසක් වන්නේ. නමුත් මේ සියල්ලක්ම තිබිලා මල් තිබෙනවා, පළ තිබෙනවා, අතු තිබෙනවා, කොළ තිබෙනවා, ශාඛා විහිදී තිබෙනවා, මේ සියල්ලක්ම තිබුණත් ගසේ මුදුන් මුල ශක්තිමත් නැත්නම් ඒ ගස අනිවාර්යයෙන්ම විනාශ වී යනවා. මේ ආකාරයෙන් ඊමාන් තමයි ඉස්ලාම් වල තිබෙන මුදුන් මුල. ඉස්ලාම් ධර්මයේ පවසන මුදුන් මුල ඊමානය, විශ්වාසයේ තමයි මුදුන් මුල. ඒ මුදුන් මුල ශක්තිමත්ව පිහිටලා තිබෙන්නට ඕන. ඒ මුදුන් මුල කෙතරම් දුරට ශක්තිමත් වන්නේද, එතරම් දුරට එක් පුද්ගලයෙකුගේ ක්‍රියාවන්, ඒ ගසේ තිබෙන සෙසු කොටස් මෙන්, මල් පල අතු කොළ වැනි සෙසු කොටස් මෙන් ඉස්ලාම් විහිදෙනවා, ඉස්ලාම් ආකර්ෂණය වෙනවයි කියන කාරණාව ඉස්ලාම් පවසනවා. ඊමාන් ශක්තිමත් නැත්නම්, ඊමානය නිවැරදි නැත්නම් ඒ පුද්ගලයාගේ ඉස්ලාම් වලින් කිසිදු පලක් නැහැ කියලා පරිශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් තාලා පවසනවා. සූරතුල් මායිදා 5 පරිච්ඡේදයේ 5 වැකියේ අල්ලාහ් පවසනවා, වමයි යක්ෆුර් බිල් ඊමාන්, යම් කිසි පුද්ගලෙක් දේව විශ්වාසයේ ඊමානය ප්‍රතික්ෂේප කරන්නේ නම් ෆකද් හබිත අමලුහු, ඔහුගේ යහපත් ක්‍රියාවන් සියල්ලක්ම විනාශ වී යනු ඇත. වහුව ෆිල් ආඛිරති මිනල් ඛාසිරින්, ඔහු මරණින් මතු ජීවිතයේදී පරලොවේදී අලාභ ලැබපු පුද්ගලයන් අතර පත්වනවයි කියලා අල්ලාහ් තාලා පවසනවා. එසේනම් අමල් තිබෙනවා, ක්‍රියාවන් තිබුණත් ඊමානය ශක්තිමත් නැත්නම්, ඊමානය ප්‍රතික්ෂේප කළා නම් එහින් කිසිදු පලක් නැහැ. එක් පුද්ගලයෙකු සලාතයේ නිසි පරිදි ඉටු කරා, එක් පුද්ගලයෙකු උපවාසයේ නිසි පරිදි යෙදුනත්, හජ් කර්තව්‍යයේ නිසි පරිදි ඉටු කළත්, ඔහුගේ වෙනත් යහපත් ක්‍රියාවන්, දාන ධර්මයන්, සකාතය ලබා දීම සියල්ලක්ම නිසි පරිදි සිදු කළත්, ඔහුගේ විශ්වාසය, ඊමානය සැබෑ ලෙසින්, නිවැරදි ලෙසින්, කිසිදු දුර්වලතාවකින් තොරව ඊමානය ශක්තිමත් වූයේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔහු කෙතරම් යහපත් ක්‍රියාවන් සිදු කළත් ඒ සියලුම යහපත් ක්‍රියාවන් මැකී විනාශ වී යනවයි කියලා ඉස්ලාම් පවසන ඒ කාරණාව ගැන අපි සියලු දෙනාම අවධානය යොමු කරන්නට ඕන. මේ පිළිබඳව අපි සියලු දෙනාම අතිශයින්ම සැලකිලිමත් වන්නටත් ඕන. අපගේ ක්‍රියාවන් මතුපිටින් පෙනෙන දේවල් ඒවා කොතරම් සාර්ථකව තිබුණත් අපගේ ප්‍රතිපත්ති ගෞරවකභාවය, විශ්වාසය නිසි පරිදි පිහිටුනේ නැත්නම් ඒ සියල්ලක්ම විනාශ වෙනවයි කියන කාරණාව අපි දැනගන්නවා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ ජීවත් වුණා මුනාෆික්වරු කියලා කොටසක්. මුනාෆික් කියලා කියන්නේ, මුනාෆික්වරු කියලා කියන්නේ කුහකයෝ. මුස්ලිම් වරුන් වශයෙන්ම ඔවුන් ජීවත් වුණා. මුස්ලිම් වරුන් වශයෙන්ම ඔවුන් වෙස් දරුවා. මුස්ලිම් වරුන් වශයෙන්ම ඔවුන්ගේ සියලුම කටයුතු සකස් කරගත්තා. සාමාන්‍යයෙන් සැබෑ ලෙස ඉස්ලාම් ධර්මයේ අදහන පුද්ගලයෙකු හා මුනාෆික්වරයෙකු අතර කිසිදු වෙනසක් අපට දැක ගන්නට බෑ. එතරම් දුරට මුනාෆික්වරු කියන ඒ කණ්ඩායම, කුහක පිරිස මුස්ලිම් වරුන් වශයෙන්ම ජීවත් වුණා. මුස්ලිම් වරුන්ගේ ස්වරූපයෙන්ම ජීවත් වුණා. නමුත් ඔවුන් පිළිබඳව පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කරනකොට ඉන්නල් මුනාෆිකීන, මුනාෆික්වරු කුහකයෝ ෆිද් දර්කිල් අස්ෆලි මිනන් නාර්, ඔවුන් නිරයේ ඉතාමත් පහත්ම පහත් තලයේ විසෙනවා, වාසය කරනවයි කියලා මරණින් මතු ජීවිතයේදී පරලොවේදී සියලුම කුහකයෝ නිරයේ පහත් තලයේම වාසය කරනු ලබනවා. වලන් තජිද ලහුම් නසීරා, ඔවුන්ට කිසිදු පීඨවන්නෙකු පරලොවේදී ඔවුන් දකින්නේ නැතයි පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සූරතු නිසා 4 පරිච්ඡේදයේ 145 වැකියේ සඳහන් වෙනවා. මුනාෆික්වරු ඔවුන් පැවසුවා, අල්ලාහ් තාලේ මුනාෆික්වරු පිළිබඳව පවසනකොට ඒ මුනාෆික්වරු මුස්ලිම් ජනතාව සමගම එකටම සම්මිශ්‍රණය වෙලා ජීවත් වුණ අය. සූරතුල් බකරා 2 පරිච්ඡේදයේ 8, 9, 10 වැකිය අල්ලාහ් පවසනවා. වමිනන්නාසි මයි යකූලු ආමන්නා බිල්ලාහි වබිල් යවුමිල් ආඛිර්, අල්ලා ගැන හා අවසාන දිනේ ගැන විශ්වාස කෙළමු යනුවෙන් පවසන පුද්ගලයෝ මිනිසුන් අතර සිටිනවා. වමා උම් බිමුඅ්මිනින්,
නමුත් ඔහුන් විශ්වාස කළ පුද්ගලයෝ නෙවේ. යුහාදි ඔවුන් අල්ලාහ වල්ලදීන ආමනු, ඔහුන් අල්ලා සහ විශ්වාස කළ ජනතාව මූමින්වරුන්ව ඔහුන් මුලා කිරීමට අදහස් කරනවා. වමා යහද ඌන ඉල්ලා අන්ෆුසහුම් වමා යස්ඌරු, නමුත් සැබෑ ලෙසම මුලාවට පත්වන්නේ ඒ මුනාෆික්වරුන්මයි, නමුත් ඔහුන් ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් ඔහුන්ට නැහැ. ෆී කුලූබිහිම් මරලුන්, ඔහුන්ගේ සිත් තුළ ලෙඩක් තිබෙනවා. ෆසාදහුමුල්ලාහු මරලා, ඔහුන්ගේ ලෙඩ තවදුරටත් අල්ලා වැඩි කරයි. වලහුම් අදාබුන් අලිමුන් බිමා කානුයක් තිබුන්, ඔහුන් අසත්‍ය පවසමින් සිටි බැවින් ඔහුනට දරුණු වේදනාවක් තිබෙනවා කියලා අල්ලාහ් තාලා පවසනවා. එසේනම් මුනාෆික්වරු විශ්වාස කළා කියලා පැවසුවා. අල්ලාහ් විශ්වාස කළා, පරලෝව විශ්වාස කළා කියලා කටවචනයෙන් පැවසුවා. සැබෑ ලෙස විශ්වාස කළේ නැහැ. කටවචනයෙන් විශ්වාසයේ පිළිබඳව පැවසීම ඉස්ලාම් ධර්මයේ පිළිගන්නේ නැහැ. සිත තුළ ලෙඩ තිබෙනවා. සිත තුළ සැබෑ විශ්වාසය ජනිත වෙලා නැහැ. නමුත් නාම මාත්‍රිකව මුකේන් පමණක් ඊමානයේ පිළිබඳව ප්‍රකාශ කිරීම දෙවියන් පිළිගත්තේ නැහැ. තවත් තැනක අල්ලාහ් තාලා ශුද්ධ වූ කුරාණේ සූරතුල් බකරා දෙවන පරිච්ඡේදයේ 14 වන වැකිය පවසනවා, වයිදා ලකුල්ලදීන ආමනු කාලු ආමන්නා, ඒ මුනාෆික්වරු විශ්වාස කළ ජනතාව මුණගැසෙනකොට, මූමින්වරුන්ව මුණගැසෙනකොට පවසනවා කාලු ආමන්නා, අපි විශ්වාස කළපු අය. වයිදා හලව් ඉලා ෂයාතිනී, නමුත් ඔහුගේ ෂෙයිතාන්වරු, මිනිසුන් අතර සිටි ඔහුගේ නායකවරු ෂෙයිතාන්වරු නරක පුද්ගලයෝ සමග ඔහුන් උදේකලාවේ සිටිනකොට කාලු ඉන්නා මාකුම්, එම දුෂ්ටයන්ට පවසනවා අපි ඔබ සමගයි. ඉන්නමා නහ්නු මුස්තාසිඋන්, අපි එම මුස්ලිම් ජනතාවට විහිළු කරනවා. විහිළුවකට තමයි අපි පවසන්නේ අපිත් විශ්වාස කළයි කියලා. සැබෑ ලෙස අපි විශ්වාස කරේ නැහැ. අපේ විශ්වාසය උදෙක්ම වචනයට පමණයි. අපි සැබවින්ම දුෂ්ට නුඹලා සමග තමයි එකට කටයුතු කරන්න කියලා මුනාෆික්වරු පවසනවා කියලා ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් තාලා පවසනවා. නමුත් මේ මුනාෆික්වරු නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ කාලේ පංචකාල සලාතයට සහභාගී වුණා, උපවාසයේ යෙදුණා. ඇතැම් අවස්ථාවලදී සටන් බිම්වලට පවා ඔහුන් පැමිණියා. විවිධ කරුණු කාරණා කියලා සටන් බිම්වලට සහභාගී නොවන්නට, යුද කරන්නට, යුද පිටිවලට සහභාගී නොවන්නට ඔහුන් විවිධ කාරණා කියලා ඔහුන් සහභාගී නොවී සිටීමට උත්සාහ කළා. නමුත් කිසිදු නොවැළැක්විය හැකි හේතුන් මත ඇතැම් අවස්ථාවලදී යුද බිම්වලට පවා සහභාගි වෙලා ඒ යුද බිමේදී මුස්ලිම්වරුන්ට එරෙහිව මුස්ලිම්වරුන් සමග ජීවත් වෙමින්, මුස්ලිම්වරුන් සමග කටයුතු කරමින් මුස්ලිම්වරුන්ට සමහර කුමන්ත්‍රණ කරන්නට ඔහුන් උත්සාහ කළා. ඊතරම් දුරට පංචකාල සලාතයේ නියලුණු, උපවාසයේ යෙදුණු, ජිහාද් කියන එම නබිනායකතුමාණන්ගේ ඒ රජය තුළ ක්‍රියාත්මක වුණු අමුදාව සමග සහභාගි වෙලා කටයුතු කරපු ඒ මුනාෆික්වරු කටවචනෙන් ඊමාන් කීවාට, ක්‍රියාවෙන් ඔවුන් තුළ ඉස්ලාම් තිබුණාට අල්ලාහ් තාලා ඔවුන්ට ලබා දුන්න පළ විපාකය පරලෝවේදී ඔවුන් නිරාවාසීන් අපායේ වෙසෙන ජනතාව කියලා අල්ලාහ් තාලා පවසනවා. ඒ අපායෙත් ඔවුන් දෙවියන්ට පටහැනි වුණු නිසාත්, කුහකකම්වල යෙදුණු නිසාත්, මුස්ලිම්වරුන්ට එරෙහිව කුමන්ත්‍රණ කරපු නිසාත්, මුස්ලිම්වරුන්ට විහිළු කරපු නිසාත්, මුස්ලිම්වරුන්ව සරදමට ලක් කරපු නිසාත් ඔවුන් නිරයේ පහත් තලයේම ජීවත් වෙනවායි කියලා අල්ලාහ් තාලා පවසන එම කාරණාව අපට පෙනෙනවා. එසේනම් මෙතනදී වෙනසක් තිබෙනවා. ඉස්ලාම් කියන්නේ අපගේ ක්‍රියාව වුණත් ඒ ක්‍රියාවන් තිබීම පමණක් වැදගත් නැහැ. ක්‍රියාවන් තිබුණත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දැන සිටියා කවුරුන්ද මුනාෆික්වරු කියලා. ඒ මුනාෆික්වරු කවුරුන්ද කියලා දැන හිටියත් නබිනායක තුමාණන් මේ පුද්ගලයන්ව සබාවෙන් වෙන් කළේ නැහැ. සියලුම මුස්ලිම්වරුන් සමග නබිනායකතුමාණන් ඒ මුනාෆික්වරුන්වත් එකට එකතු කරගෙන තමයි කටයුතු කළේ. නමුත් අල්ලාහ් තාලා පවසන්නේ ඒ මුනාෆික්වරු අතර වෙනත් සහාබිවරුන්ට, වෙනත් නබි මිත්‍රවරුන්ට, මුනාෆික්වරයා කවුද, නබි මිත්‍රවරයා කවුද කියලා වෙන්කොට අඳුනා ගන්නට අවස්ථාවක් නොතිබුණත් ඒ තරමට ඔවුන් ඉස්ලාම්වල මතු පිටින් මේ බාහිර ලෝකයට පෙන්වීම සඳහා ඔවුන් කටයුතු කළත්, ඊතරම් ක්‍රියා තිබුණත්, යහපත් ක්‍රියාවල ඔවුන් නියලුණත් ඔවුන්ගේ විශ්වාසය සැබෑ ලෙස සිත තුළට පතිත නොවුණු නිසා ඔවුන් මුස්ලිම්වරු නෙවේ, මූමින්වරු නොවේ කියලා අල්ලාහ් තාලා පවසන ඒ කාරණාව අපට මෙහිදී දැනගන්නට පුළුවන් වෙනවා. ඒ අනුව ඒ මුනාෆික්වරු මූමින්වරු නොවේ, ඔහුන් තුළ ඉස්ලාම් කියන ඒ ක්‍රියාවන් තිබුණත් ඔහුන් මූමින්වරු නොවේ කියන කාරණාව අල්ලාහ් තාලා පවසන ඒ කාරණාව තුළින් ඊමාන් හා ඉස්ලාම් අතර තිබෙන වෙනසත්, ඉස්ලාම් වලට වඩා ඊමාන් වලට තිබෙන ඒ සුවිශේෂී භාවයත්, ප්‍රමුඛස්ථානය කුමක්ද කියන කාරණාව අපි දැනගත්තා. මේ වගේම ඊමාන් සම්බන්ධ විවිධ කරුණු කාරණා තිබෙනවා.
ඊමානී සුවිශේෂතාවයන්, ඊමාන් අඩු වැඩිවීම පිළිබඳව, එවගේම ඊමානී මහිමය කුමක්ද කියන ඒ කාරණා සියල්ලක්ම ඉන්ෂාල්ලා අපි අනාගතයේදී